මහරගම සීතා ඇතින්න පෙරහැර කටයුතු අවසන් කර මහවැලිගඟ ආසන්නයේ බැඳ තබා තිබෙනවා. මාපාකඩ වැව වනජීවී කාර්යාලයට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියෙකු විසින් රාත්‍රී එම ඇතින්නට වෙඩි තබා තිබුණේ ඒ අතරතුරදී. අපි හිතමු වැඩීමකින් හරි එකක් තිබ්බයි කියලා. එකක් තියෙනකොට මේ අලිය දුවන්න එපා කියලා ඇලියෙක් නේ. මේ බඳලා ඉන්න එක කොහොමද දුවන්නේ? ওই ටිකවත් තේරුම් ගන්න බැරුණා මේ මිනිසුන්. දෙවෙනි එක තිබ්බා, තුන්වෙනි එක තිබ්බා, හතරවෙනි එක තිබ්බා, පස්වෙනි එක තිබ්බා, හයවෙනි එක තිබ්බා. පොලිසියට කිව්වා පරීක්ෂා කරලා බලන්න බීමත් හිටියයි කියලා. පස්සේ මට දැනගන්න ලැබුණා බීමත් හිටියයි කියලා. තංවැල්දා බැඳ ඇතින්න ගඟ අයිනේ හිටියලු මොංගල් ගම්බට්ට හිතුවේ වල්ලලියෙක් කියලලු වල්ලලියෙක් උනත් පරයෝ වෙඩි තිබ්බේ කොහොමද පොල් ගෙඩි වගේ ඔලු තිබ්බට මොලය පස්ස පැත්තේද එකක් නෙවෙයි වෙඩි පහක්ම තියලලු ඌ වෙරි මතේ දුකක් හිතෙන් නැත්තේ තොගේ තෙතමනයක් නෑ හිතේ සතුන් රකින්නට දෙන පඩියෙන් කෙල කෙල බත්පත සතුන්ට කෙලවන උඹලට පුපුරා පංහෙන හත වනජීවියෙකුට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරියෙක් තමයි වල්ලලියෙක් කියලා හිතාගෙන මේ සීතා කියන ඇතින්නට වෙඩි තියලා තියෙන්නේ. සිංහලෙන් අහන්න තියෙන ඔය සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා කියන කෙනා පුහුණුව ලැබපු හොඳ කෙනෙක් නම් මේ විදිහේ 2.50යි මේ වගේ මහා අමානුෂික මේ වගේ පරවැඩක් කරන්නේ නැහැ. ඒ නිසා ඔය කාලකන්ණි ගම්බට්ටකින් අහන්න තියෙන්නේ වල්ලලියෙක්ට උනත් වෙඩි තියනවද පරයෝ? දැන් මේ සත්තු මේ සතා හදා ගන්න කවුරු හරි රැකවල් කරන්න කවුරු හරි ඉන්න නිසා මේ සතාට බෙහෙත් දාලා මේ විදියට කරනවා. තොපි ඔය වගේ පිස්සු කෙල්ලලා රටේ ඉන්න වන සම්පතේ මේ අපේ ඉන්න ඇත්තටම ෆොරිනර්ස්ලා එහෙම ගොඩාක් ඇවිල්ලා ඉවරලා අලි බලන්න හැම තැනම යනවා. කීයක් හරි රටට එන පැත්තක ඉඳලා පාඩුවේ ඉඳලා කීයක් හරි රටට හොයලා දෙන සත්තුන්ට වෙඩි තියලා මරලා දාන්න. වනජීවී නිලධාරීන්ට කිසිසේත්ම අගෞරවයක් කරන්නේ නැහැ. මොකද අබ්බෝ ඇතාගේ සිද්ධියේදී අපි දැක්කා සුදුගුතා කියලා කතා කරලා කෑම ටික දෙන්නේ ඒ තරම් උතුම් නිලධාරීන්ව. හැබැයි ඒ අතරේ කාලකන්ණි සෙට් එකකුත් ඉන්නවා. නමුත් අර වගේ උතුම් නිලධාරීන්ව අපි ඒක ඇස් දෙකින් දැක්කා. ඒ වගේම තමයි ග්‍රාම ආරක්ෂක සහ මේ සිවිල් ආරක්ෂක බලකාය කියන්නේ අඩියෙන් අඩිය ඇවිල්ලා රට සේවයක් කරන හොඳ තැනක්. හැබැයි අර බෝ කුඩ විට කාගෙන කැලෑවල් වල ජරා කර කර හිටපු කාලකන්ණි පරයෝ ගෙනල්ලා යුනිෆෝම් ඇඳාම මේ වගේ 2.50යි වැඩ කරනවා. අනිත් එක මේකයි යුනිෆෝම් එකෙන් බීලා ඉඳලා තියෙන්නේ. මල් ළඟක් තියෙනවා දෙහි අත්ත කණ්ඩියේ වනජීවී නිලධාරීන් බීලා මගෙත් එක්ක කියවගත් එකක් මම ඒවා දැම්මේ නෑ එළියට. හැබැයි ඩියුටි වෙලාවේ බීලා ඉන්න පුළුවන්ද? මුන් ඔක්කොම හැම තැනම කරන්නේ වැරදි. ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන මෙච්චරයි. වනජීවී හෝ වනජීවියෙක් ගැනම අපි කතා කරමුකෝ. දැන් මේ කියන කාලකන්ණියත් වනජීවියෙකුට අනුයුක්ත කරලානේ තියෙන්නේ. වනජීවියෙකුට කණ්ඩ දෙන්නේ, ගෙවල් වල බත්ති දෙන්නේ, දරුවෝ අම්මලා කාලා වනජීවී නිලධාරීත් කාලා ඉන්නේ මේ වනජීවීන් ටික රකින්න. එහෙම Tamanṭa batpata sapena e sattu tika rakinda puluwam uttariitarayata hisana maachara karanawa e sattu tika maraagena kana me wage kaalakanni paraweda karne unta hena hatama gahanna kiyala man ithama sika sithin prarthana karanawa e wageema me Sita kiyana ætinna chithrapatiye gat ranganeen daayaka wen ithama sundara charithayak ithin e ætinnata den tika tika suwai kiyala kiyanawa ithama ikmani suwa wewa kiyala prarthana karanawa æyatath api suwa prarthana karamu e wageema ara wage parayanta kiyanna ona deyak ogolange hitith æthi mata kiyanna ona tik kiwwa me simawa æthule meeta wadath kiyanna dewal thiyena kiyanna bæ ne habai ogolantath kiyanna thiyena de comment ekak widiyata liyala yanna mewa balala hari me paraya හැදී රටේ වෙන දේවල් දැක්කහම කලකිරීමක් විතරයි ඇති වෙන්නේ. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. නැවතත් ප්‍රාර්ථනා කරනවා සීතා කියන අපේ ඇතින්නට ඉතා ඉක්මනින් සුවය ලැබෙන්න කියලා.